කුසල් මෙන්දිස් ගැන විවිධයි විවිධ කතා කියද්දී දැන් ජාත්‍යන්තර විස්තර විචාරකෙක් විදිහට ක්‍රිකට් ලෝකෙම දන්න රසල් ආනල් කුසල් ගැන ඕස්ට්‍රේලියා සංචාරයේ ආරම්භ වෙන්න කලින් අපූරු කතාවක් කියලා තිබුණා. ආනල් කියලා තිබුණේ කුසල් මෙන්දිස් කියන්නේ මහල ජයවර්ධන වගේ ක්‍රීඩකෙක් කියලා. මහල කියන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10000 සීමාව මුලින්ම පහු කරපු ක්‍රීඩකයා. ඒ වගේම මහලගේ නමට තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ටෙස්ට් ඉනිම් වාර්තාව ලියවිලා තියෙන්නේ. මේ විදිහේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් තාමත් ආදරය කරන තමන්ගේ සමකාලීන ක්‍රීඩකෙකුණු මහල එක්ක කුසල්ගේ නම කියන්නේ ආනල් හේතු නැතුව නෙවෙයි. කුසල් දැන් කණ්ඩායමේ ප්‍රධාන සාධකයක් වෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉස්සරහට ගෙන යන්න ඉන්න හොඳම තුරුම්පුවක් තමයි කුසල්. මට පේන්නේ ඔහුට පුළුවන් අතිදක්ෂ ක්‍රීඩකෙක් වෙන්න. හරියට මහල ජයවර්ධන වගේ. මහල කියන්නේ සහජ හැකියාවක් තිබුණු ක්‍රීඩකෙක්. මං කුසල් දකින්නෙත් ඒ වගේ. එයාටත් තියෙන්නේ සහජ හැකියාව. ඒ විදිහේ සහජ හැකියාව ශ්‍රී ලංකාව බිහි කළ සුපිරි ප්‍රතිකරු සංගතවත් තිබුණේ නැහැ. සංගත තිබුණේ පුහුණුවෙන්ම දිනු කරගත්ත හැකියාවක්. එයා විශිෂ්ටෙක් වුණේ පුහුණුවෙන්. 2018 අවුරුද්දේ ටෙස්ට් පිටියේ ලකුණු 16 සීමාව පහු කරන්න සමත්ුනේ විරාට් කොහලි කුසල් මෙන්ඩිස් උත් විතරයි. මේ තරුණ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියාවට එරෙහිව ලංකාවේදී ගත්ත ලකුණු 170 ගණන් ආනල් මතක් කරන්නේ ඕස්ට්‍රේලියාව කියන ප්‍රතිවාදියා කුසල්ට ඒ තරම් ආගන්තුක නැති එකක් මතක් කරලා. ඔයාලට මතක ඇති ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක ලකුණු 176ක් ගත්ත වෙලාවේ කුසල් සෙල්ලම් කරපු විදිය. මේ විදිය ක්‍රීඩකයන්ට අනිත් පැත්තෙන් හොඳ සහයක් ලැබෙන්න ඕන. ඒ සහය ලැබෙනවා නම් හොඳ සම්බන්ධතාවයක් එක්ක කුසල් කියන්නේ මොනතරම් දක්ෂ ක්‍රීඩකයෙක්ද කියන එක ඔහු පෙන්වයි. ඒ වගේම පෙන්නලා තියෙනවා. මේ විදියට කුසල් ගැන ඉහළ විශ්වාසයකින් කතා කරන ආනල් කියන්නේ කුසල්ට ලොකු පීඩනයක් දෙන්නේ නැතුව නිදහසේ සෙල්ලම් කරන්න දෙන්න ඕන කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.